ඒ උද ගම් පිල ඇැතුම ඔබතුමන් ලගේ ප්‍රබල තනතුරක් තියෙන කෙනෙක් ොටදැ කොටස්කරුව. එතුමාට ප්‍රබල අභියෝගයක්තියන නි දැයි හැෝ කියනවා චන්ද මැසිම වැඩි කරගන්න පාට්ටමේන්තටයන්න අලුත්ගේමක් ගහන්න තමයි පාස්කුක ගෙනාවක ඔබදදුමට ලට තොටේ චෝදනාවේ නොව. එක චෝදනාව එන්න පරිසරය ඉස්සල බලන්නට ඕන ඒ චෝදනාව කිරීමෙන් අපේ ජනාධිපතිවරයා වෙත එල්ලවී ඇති චෝදනාව කිසිසේත්ම නිශේද වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා තම ජනාධිපතිවරන සටනේදී දිගින් දිගටම සඳහන් කර සිටිය පාස්කු ප්‍රහාරය ගැන කමිටු ආර්තා දෙකක් ජනාධිපතිවරයා හංගාගෙන ඉන්න බව. ඔහු ජනාධිපතිවරයා බවට පත් වනාා. එතකොට ජනතාවගේ අපේක්ෂාවක්තිබුණන ඔහු ජනාධිපති වනාහම මේ හංගාගෙන සිටපු ආර්ථතා දෙක එලියට ඒ කියලා මකදේ තරම්වා වැදගත් බව අප අනුරොකුමාර ජධ සෞෝදරයා ඔගේ කැම්පේන එකෙ කිව්වා අපිත් බලාගෙන හිටියා. යම් කිසි මොහොතක උදයගම්මම් පිළ මහතාගේ අතනමය පත්වන හම හ ඉල්ලි මක්කරනවා සරල ඉල්ලි මක්කරේ. ඔබ දැන් ජනාධිපත්තුමා අන්න ඔබගාතීන කොමිටුරිපෝර්ට් එකක මංගාවට ඉල්ල යෙනවා මං එලියට දාන්න ඔන්න ඔබතු ම එලියට දාන්න ඉති ඔහු එලියට නොදැම්ම නිසා තමයි. දයගම්මන් පිළ හතා මේ මාධ්‍ය දිය එිදරව කරට ඉති ොහොම ෝදනක් තියෙන වන ඔහුමිටන්ගත්ත කැම්පේයි එකක් කියලා ඒකට උත්තරය තිබුණෙත් ජනාධපත්තු මාාලංග ඔහුට කැම්පේන් කරන්න අවස්ථාවක් නිර්මාණවෙනි නැහැ ඔහු පොරුදුූ පරිදි ඔය සඟවාගෙන සිටි රනිල් වික්‍රම් සිහ ඔගේ මිතුරා සඟවාගෙන සිටි ගේ සහකරවා සඟවාගෙන සිටිහි රිපෝර්ට්ස් එක ලියට දෙමන. ඔබතුමන්ලගේ මාධ්‍ය මමුක්‍රද විතරත් දැකපු උදේ ගම්මම් පිළ දැ නප්‍රිය උද උදය ගම්මම් පිළ කියන්නේ කොහොමත්ම ජනප්‍රිය චරිතයක් කොළම දි ශ්‍රික්කෙන් හැඳදාම එක දෙක තුන ඉදිරිියෙන්ම හිටපු චරිතයක් හෝ ලංකාවේ මංහිතනය හඳුුවට ජාතික දේශපාලනායකෙක් මංහිතන්නෑ ඔවට මේ මේ පාස්කු ප්‍රහාරය වාර්තාව අවශ්‍යයි කියලා මෙවර මැතිවරණයට ඇවිල්ලා මේ සටන් කරන්න . නාක කැට ල ලංකා හඳුන කොළඹ ස්්‍රිකත් තඳන්න ොළඹ දිස්්‍රික්ක හට ජනප්‍ර භාවයක් තියෙනවා. නැ මම කියන්නේ ඔබ හන ප්‍රශ්ටයට උත්තරේ තමයි මෙතන මේ ඔහොම කැම්පේ එකක් කරන්න අවශ්‍යතාවයක් තිබුණටි නෑ හු කියපු විදිහටමූ මේ රිපෝට්ෙලියට දෙමන. සරන් මතිවරනය කනට කොළඹ දිස්ත්‍රික්කේ දහා තමයි හැමගම ඇසේෙන්නේ හැමෝ බලාගනීමේ හැම දැන්ඒ ගම්පාට කියල්ල ඔබතු ගම්පා ඒ ගම් පහක් තිය නිසාේ. කොළඹ දිස්ත්‍රික්කයත් ඒ අප කොළඹ දිස්්‍රික්කෙත් ඉතාම හොඳ කණ්ඩායිමක් අප ඉදිරිපත් කරල තියෙනවා. දේශපාලනික වශයෙන් පරිනතයත් අපි විශ්වාස කරන ව්‍යවසයකත්ව රාජ්‍යයට අවශ්‍ය ඒ අනුබලය ලබා ගැනීම සඳහා වූ ව්‍යවසයකින් විවසයිකාවන් කාන්තාවන් තරුණයන් ආබාධ සහිත ප්‍රජ්‍යාව නියෝජනය කරමින් විවිධ ආගම් නියෝජනය කරමින් විවිධ ජාතීන් නියෝජනය කරමින් එතකොට තාරුුණ්‍ය නියෝජනය කරමින් මේ සියල්ල නියෝජන වෙන හොඳ කණ්ඩායමක් අපි කොළමින් ඉදිරිපත් කල තිනවා. ඊට නොදෙවැනි කණඩයමක් අපි ගම් පහිෙන් ඉදිරිපත් කල තියෙන. ඒ ඇත් ගම්පහ තමයි ඔබ දන්නවා ලංකාවේ වැඩිම චන්ද ප්‍රමාණයක් චන්දදායකින්නේන්න ප්‍රදේශය ඒවාගේම ගම්පහා ප්‍රදේශයක් කැටියරගත් තමත් අගනුවරට යාබද දිස්ත්‍රික්කය හැටියට උපාය මාර්ගයකු වැදවත් දිස්ත්‍රික්යක් ඉතින් ගම්පහත් හොඳයි. ඉස්සරන ජධිතිවරන්නේ විරච්චකමංාවේ ඔබතුමාගේ සැලන් දර ඇල්ලදිික්බේ මහමැතිවරණ ට අපේක්ෂෝකය ගන්න ද මේ මොකටද ඇරලග නැක්. කිසිසේත්ම අප සැලුන් දොරක් අරින්න නෑ මේ දොර සැලුන් දොරක් නෙමයි. අපි දර්ශනයක් මත පිහිට උපායමාර්ගික වැඩපිළිවෙලක් පොළොවේ පැළකර ගැනීම ගනිමින් ව්‍යව්‍යසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමටත් එමගින් සතුළු දෙයක් නිර්මාණයකර ගැනීමටත් තුත්සා කරන දේශපාලන බලවේගයක් කණ්ඩායමක් ධාරාවක් අපි නියෝජනය කරන්නේ. මෙහි. ජාතිකවාදයත්, වාමවාදයත් මුසුණු සොදේශිකත්වය හා බැඳුණු අපේ අපිට අනන්්‍යය වූ අපේ සබ්‍යත්වය රැ ගනිමින් ඉදිරිට යන දේශපාලන ව්‍යාපාරයක්. අපේ අරමුණු හා සමපාත වන ඕනෑම කෙනෙකුට අපි සමක සම්බන්ධ වෙන්නට අපිට සයෝගය ලබා දෙන්නට. කිසිම බාදාවක් නැහැ අපි කරන්නේ මහපොලවේ දේශපාලනය අපිට අවශ්‍යයි මහපොලොවෙයින්න ඇත්ත මනිසුත් එක දේශපාලනය කරන්න මිසක් පරමාදර්ශී අර මනසින් දෂිත පුද්ගලන්න එක් නදනු කරන්න නෙේ ජනතාවන ේදවස්සල කුණුසුම් වෙලාදන මැතිවරන නෙමේ හලග ෙලදන මහරක් බඩුමිලගෙන ඇ බල ස හරක් අයකන බිත්තර නයිගලලද පොලික කරුමනියෝ කාලාලගේ මොහල්ද මේ පට ූුණේ කවර ජති ත පසු පත් ර කර. ජනාධිපසිතු මාට උනදේ මට පේන හැටියට අපි මබ අපේ දේශපාලන ජනාධිපත්‍රීවරණ ව්‍යාපාරදි අපි කිව්වා ඔහු වැඩපිළිවලක් ඇතුව නෙමේ පොරොන්දු දෙන්නේ. පොරොන්දු පිටිපස්සේ උපයමාර්ගයක් නැහැ. ඉෂ්ටවෙන ක්‍රමයක් නැහැ දින නැහැ වකවානු නැහැ. ඉතින් එසේ දිනවකවානු උපායමාර්ග නැතුව පොරොන්දු දුන්නම, වෙන දේ තමයි දැන් මේ වෙමින් පවතින්නේ ඔහු ඒ පොරොන්දු දෙනකොට විශේෂයෙන්ම සැලකිල්ලට ගති යුතුව තිබනා ඒ පොරොන්දු ෂ්ටකිරීමට නම් ඒ අවශ්‍ය ආර්ථික පරිසරය කුහොමද නිර්මාණය කරගන්න කියන එක හිතන්නට. දැන් අපි සලකා බලමු ඉතාම වැදගත් කාරණයක්. රාජ්‍ය සේවකින් පිළිබඳ ඕවුන්දුන් ඕවන්දුන් පොරොන්දු රැස මල්ල පාාවලල්ලක් සේ ඔවන්ට එ නොමක. මොකද එහෙම පඩි වැඩි කරන්න මාසාහයිෙන් පඩි ඩි කරන්න නම් ඒ මාසාහයකට සැරයක් පඩි ඩි කරන්න නම්. ඒකට අවශ්‍යයි ඊට අදාල උපායමාර්ගික වැඩ පිළිවෙලක් එක පිටි පස්සේ රජේ ආදායම වැඩි කරගන්න ආකාරය. අන්න ඒකත් එක සමපාතවෙන්නට ඕන ඔවුන් යෝජනා කරන මේ වැටුපවර්ධක දැ උදාාරණයක් හැටියට ගුරුවරුන්. ලංකාවේ පාරට බැස්ස. පාර්ට බැස්සම මෝන් එක්ක තමයි ඔවුන්ගේ ලංකා ගුරු සේවා සංගමය. ලංකා ගුරු සේවා සංගමය කියන්නේ අපේ ජනාධපති සහෝදරතුමාගේ ගෘතිය සංගමය එතට ඒකොල පාර්ට බැස්සම පාර්ට බැස්සුවහම ඉලකට ඒගොල්ලගේ ඉල්ලීමම ආපස්ට ගියාත් අපේ ජනාධපතිතුමා ාවට පස්ස තමයි අපි පඩි ඩිරගන්න කියලා. දැන් ඔවුන්ට පඩි වැඩි කරන්නට සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම අපි එඩිතර විපක්ෂය හැටියට අපි පාර්ලිමේන්තු යන්නේ අන්න මේ පොරුන්දු ටික ඉෂ්ට කරලා දෙන්න මතක් කරල දෙන්නට සද්භාවයෙන් මතක් කරලා දෙන්නට අපි දැන් මේ පොරුන්දු මතු තමයි ඔබ තුමා ජනාධිපති වෙලා තියෙන්නේ ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ පොරුන්දු ෂ්ට කරගන්නට එඩිතර විපක්ෂය හා සද්භාවය විපක්ෂය හැටියට අපිටත් අවශ්‍යයි විශේෂයම ගුරු ඇටු වල මේ වර්දකය දකින්නට නමුත් මම වගකීමෙන් කියනවා. ඔවුන්ට ඒස උපයමාර්ගය වැඩ පිළිවෙලක් නැහැ. නමුත් අපි මේරටේ ගුරුවෘතියට ගරු කරන ගුරුගෘතතිය ගැන ලොකු විශ්වාසයක් තියෙන ගුරු වෘතිය අපේ ප්‍රමුඛතම වෘතිය හැටියට සලකන දේශපාල ව්‍යාරයක් හටියට ඔවන්ට මේ වැටු පර්දික ලබාෙමින් ඕගේ ජීවනටම උසස් කිරීමත්. එමගින් ගුරුවෘතිය වඩාත් ආකර්ශණය වෘර්තියක් බවට පත්කරමින් අනර්ග. පුද්ගලයින් මේ සඳහා ආකර්ශණය කර ගැනීමට අවශ්‍ය උපායමාර්ග පිසත්වතිය නො අප ඒවා බෙදාහදාගන්න සූදානම් ඕවුනෙක් ඔුන්ට මඟපෙන් වන්නට අපි සූදානම්. එනිසා තමයි අපි කියන්නේ මෙවර රාජසයවකින් බොහොම පැහැදිලි අපි කියනවා. බොහොම පැහැදිලිවකන මෙ රජසේවකින් ඔවුන්ගේ මනාපය චන්දය පාවිච්චි කළ යුත්තේ පදක්තම ඉදිරියේ ඒ ඇයි අපි සමඟ හිටගත්තොත් අපිට උපායමාර්ගිකව මේ පවතින රජයට මඟපෙන්වන්නට පුළුවන් මේ පොරොන්දු ඔවුන්දුන් පොරොන්දු ඉෂ් කරගන්නට සහ ඒ සඳහා බල කරන එඩිතර බය නැති අභීත විපක්ෂයක් ැටියට හිටගන්නට මගේ ය පොරන්දු ැන කතාගරත් ොරොදුවෙල පෙනෑ ඩල් දට සිරිසන කතාාවත්යෙක්. නෑම නවතත් කියන්නේ උන්ට වැඩපිළි ක්ති බුණනැහැ. ඔවන් තිබුණු එකම වැඩපිළිවල මට දැන්ට පේන විදිහටනම්. දැං කරනලද අපේ අතිකරු ජනාතිපති අනුරක්කුමාර මහතා සහෝදරයා තිබිල තියෙන්නේ එකම උපායමාර් ගැහැටට මම දකින්නේ. ඔහුන්ට ඔහුට මෙතෙන්ට එන්නට මග සලසපු රනිල් වික්‍රමසිං මහ ැ හු ැබූ විශවාසය පමණයි. මට පේන විදිහට හු කරන ලද සියලුම පත්කිරින්. සියලුම පත්කිරින් බල තිබන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒ වැල්පාලමදිගේ ගෙනාපුේ රනිල් වික්‍රමසිංගේ ආදරය ගෙනාපු දරුවා. සෙනහසින් කොළුවට බාරදුන් හම පොත තියෙන්නේ. ඔහුගේ ගොරතුමා වලා වේ හාම මහත්යගාව. ඉතින් මමදාන්නේ නෑ ඔට කොළු ගැටයාට ඒ සියලූපදෙේ ඒ විදිටම ලබාද නවාද නැද කියලා නමුත් පේන විදිහයට ඉතාම පැහැදිලිව රණල් වික්කම සිංහ මහතාගේ ඒ ගමනේ දිගුව තමයි මේ සියලුම පත් කිරම්වලින් තවදුරටත්. ුඒගන ර්මාන ජනතුමා දරවා අරගෙන නෝදිටම මට පේන විදිහට දරුවා දුන්නට සූපෝ දීලා නෑ කිරිබෝතලයේ දීල නෑ කියලතිෙනවා කිරිබෝන්නේ ිහෙමයි කියලා දැන් සූප්ත් කිරිබෝතලේ නැතිවුණ හම තමයි මේ දරවා අඩන් අරන්තියෙන්නේ ඉතින් මට පේන විදිහට නැවතත් යන්නට වෙනවා මේ සූපෝ සබෝතලය හොයාගෙන කිරි තිබුනත් බෝතලයක් නෑ සූපුවත්නෑ බතුමාල වැල්ාල න තව කාලක් න පක්ෂනායක හදැ සිදධ ඔබතුමාද සජිද්ධ දිලිද්ද ඒක කිසිම ප්‍රශ්යක් තියන විදික් නෑ. ම එතුමා විශ්‍රාමගෙහිල්ල තියෙන්නේ. එතුමා නියෝජනය කරේ මේ රටේ අර හම දැක්ක පුවත් පතක තිබෙනවා මං්ඥං විපක්ෂය. ඔහුට දෙවතාවක් ජනාතිපතිවරනට ඔයි ඉදිරිපත් වනාා. මෙවාරහු ජනාධපත්‍රී ඉදරු ඉරිපත් වනේ ප්‍රබල විපක්ෂයක භූමිකාවක් ඔහුට කළ හැකිව තිබුණු සමයක ඉඳලා. ඔහු අවසානයේ ලංකාවක් කවදාක්ක දේශපාලන නිතිහාසය නොවනු. තුන්වැනි බලවේගයක්, පිටිපස්සම හිටි බලවේගය සීයට තුනක තිබුණු බලවේග සයටට හතලිස් තුන ක්වා වර්ධනය කිරීමේ පරිසරය නිර්මාණය කිරීමේ කටයුත්ත කළේ එතුමා එතුමාගේ විපක්ෂය ඉති ම හිතන්නෑ ස්‍රීලංකාවේ ජනතාව නැවතත් ඔහු විසින් හු ව්‍යක්තභෂජපන් භාෂාවෙන් කතාකරත් අපිට නොතේරණ ඉංග්‍රිසි භාාවෙන් කතාකරත් බස්ධාවන හැකියාවක් තිබනත් සියළම ක්‍රීඩා පිළිබඳ විශේෂක්ඥයෙක් උනත් සියලම සංගිත බාණ්ඩ වාදනි කිරමි හැකියාවස් තිබනත් හොඳ ගායකෙක් වඋනත් ඒ දන්ඩේ යන්න පුළුවන් වනත් නැතත්. මංහිතන්නෑ ජනතාව ඒමෑනි මනයන් විපක්ෂයක් ගැන බලාපොරත්තුවක් තේෙනවා කියලා ජනතාවට අවශ්‍යයි මේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳට ගෙනියන්න ස මේවර ඔබ දන්නා විදිහට විපක්ෂය ආණ්ඩු පක්ෂර වැඩිය ලොකයි ආණ්ඩු පක්ෂයට සයටට හතලිස් තුනයි හම්බුණේ ඉතුරු සියලුම දෙනා ඉති පාර්ලිමේන්තුය විපක්ෂය කියන්නේ විපක්ෂය ආණඩුව. ඉති මංහිතනෑ සජද්ධ දිලිද්ද කියලවොරන ප්‍රශ්නයක් ඒ කියල.